දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියලා අපි දැනගත්තත් ඒක තමයි තියෙන ඇත්ත කියලා තේරුම් ගත්තත් අපි පුරුදු කරපු ආශ්‍රව බලවත් වැඩි ඒක ඇත්ත තුළ අපේ මනස පිහිටුවා තබන්නට තරම්. දැන් ඉස්සෙල්ලම කරන්න කෙනෙක් අහලා දැනගන්න එක තමයි. ඊට පස්සේ දැනගත්ත දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඒක තමාගේ දර්ශනයක් බවට පත් කර ගැනීම සඳහා එයා මහන්සි ගන්නවා. එයා වෑයම් කරනවා. ඒ කියන්නේ මේක හැම වෙලාවකදීම අපිට යෙදෙන්නේ අපිට ඒ දේ පෙනුනට පස්සේ අපි රැවටිලා ඒ ගැන කල්පනා කරනවා. එහෙමනම් මාර්ගය වඩන්න පටන් ගන්න තැනකදී කෙනෙක් කරන්නේ නේද කරන්නේ? ඉස්සෙල්ලම දකිනවා, දැක්කට පස්සේ හිතනවා, දකින දේ තියනවා කියලා, මම මෙහි ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි එයා වඩන්න පටන් ගන්නෙ නෑ මෙහෙම පෙනුනට මේ තියනවා කියලා හිතන තැනක මෙන්න මේකයි පවතින යථාර්ථය කියලා ඒක නැවත පෙන්වා දෙන්න පටන් ගන්නෙ ඊට පස්සේ දෙවැනි අවස්ථාවක. ඒකට අන්නේ දෙවැනි අවස්ථාවක පෙන්වා දෙනවා කියන එක තමයි මාර්ගයේ වඩන කෙනෙකුගේ මූලික ලක්ෂණය වෙලා තියෙන්නේ. ඒ සඳහා උත්සාහවත් වෙන කෙනෙකුගේ යම් වෙලාවක ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත්වන කෙනෙකුගේ ස්වභාවය තමයි මනසින් ගත්ත අරමුණ පිළිබඳව තමන්ට ඒකේ ඇත්ත යථාර්ථයම ප්‍රකට කරලා එකවර දෙන්න පුළුවන්කම තියෙනවා. රැවටිලා බලනවා නෙමෙයි, රැවටෙන්න කලින්ම පේන දේ පිළිබඳව නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අවබෝධය මුලින් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ එයාට ඒ ඥාණය ඇතුව ඒ දේවල් පරිහරණය කරන්න පුළුවන් කියන බව ඇති වෙනවා. දැන් ওই தත්වෙට ගන්න බෑ කෙනෙකුට මේ හිත භාවිත කරන්නේ නැතුව, වඩන්නේ නැතුව. ඒ නිසා තමයි අපි හිත වඩන්න අවශ්‍ය වෙන්නේ. භාවනාව කියන දේ අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඔතනදී. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එනම් බාහ්‍ය දාරචීරිය හාමුදුරුව එක එක පාර අවබෝධ කරගත්ත නේද කියලා. ඔව්, බාහ්‍ය දාරචීරිය හාමුදුරුව අවබෝධ කරගත්තා. ඇයි? මොකක් නිසාද? උන්වහන්සේ එච්චර සසරේ එක පුරුදු කරලා තිබුණා. තාම කෙටි වචන ටිකකින් ඒක ග්‍රහණය කරගන්න තරම් සසරේ ඒක පුරුදු කරලා තිබුණා. ඒ නිසා තමයි අද ඔබ මේ වඩන සිත කවදාවත් අපත යන දෙයක් බවටපත් නොවන්නේ. ඒක මේ ජීවිතේ නිවන් දකින්න ඔබට ඒකාන්තයෙන්ම පුළුවන්කම තියෙනවා. යම් හේතුවකින් ඒක බැරි වුණා. මේ හිත වඩන ගතිය ඒක නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කළේ ඒක පුරුද්දක් හැටියට තමන්ට ඒ දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගන්න යන ගමන් මඟ තමන්ට හේතු වෙනවා. ඒකට කියනවා ආගමන සද්ධා කියලා. ආගමන සද්ධාවේ ස්වභාවය තමයි ඒක. ඒ කියන්නේ තමන්ට ඒ මාර්ගයේ ප්‍රතිපදාව තුළ තමන්ට ටිකෙන් ටික නිශ්චලත්වයක් ඇති වෙනවානේ. ඒ ආගමන සද්ධා සද්ධාවේ තියෙන එක ප්‍රභේදය තමයි ආගමන සද්ධා කියන එක. බෝධිසත්වයන් වහන්සේලාට පවා පිහිටන්නේ අන්නේ ආගමන සද්ධාව. මොකද ආගමන සද්ධා කියලා කියන්නේ ඒ හිත වඩන එක, ඒක නැති වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ ගතියේ ඒ මාර්ගය පිළිබඳව තමන්ගේ සිත තබනකොට තමන්ට ඇති වුණු ප්‍රඥාව අවබෝධය නැවත තැනකදී හිත පිහිටවනකොට ඒ විදිහටම ගන්න පුළුවන්කම තියෙනවා.